සමන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්මස්ස වනකාලෝ අයංබදන්තා දම්මස්ස වනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතු සම්මාසම්බුද්ධස සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පන්නත් සිරුදනම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට ඒශ්‍රවණය කරන අතර තවත් විසාර පිරිසකගේ ධර්ම අවබෝධය පිණිස ප්‍රඥානාරිකා හරහා ලෝක කිය පුරා විසුරුව හැරීමේ පින් බරදායකත්වය මෙ මොතුම් ධර්මදේශනය, ප්‍රඥානාලිකාවතුලින් විකාශනය කිරීම සඳහා. පින්වන්ත මහත්මියක් ප්‍රසින් සද හැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණ ගෞරවනිය ධර්මදේශකැෙනන් වහන්සේට නිදුක් නිරෝි තීර්ගව ම්පත් රැබේවා. MDDC ආයදා සමහතා, කලේරා කළුගම්පිටිය මහත්මිය හරමානිස් ආරයදාා සමහතා, සයිමන් හෙට්ිය රච්චි මහතා විමලා ජය තිලක මහත්මිය ඇලිස් ප්‍රේමවතිීම මහත්මිය යන දෙමවපයන් වහන්සේලාට මෙමෝතුම් ධර්මදේශනාමය පුුණ්්‍ය කුසල් නිර්වාණා උබෝධය සාක්ෂත්්‍යීම පින්ිසහේතු අසනාවේවා ඇමෙන්ම සංසාරගත පින් බලලාපොරොත්තුවන ඥාතිහිත මිත්‍රාදීන්ට මෙම පුුණ්්‍ය කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තින් මෙන්න මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අභිලාශෙන්තමයි ධර්මදානමය පින්කම සිද්ධ කරන්න. මාතෘකාවය වශයෙන් තියෙන්නේ නිවන්න අවබෝධීම පිණිස උතුම් ධර්මදේශනය ගෞරවයෙන් නිලාසේ. නිවන්න අවබෝදධය පිණිස. අපපි ගම්මෝ සංස්කාර. මෙ ලෝකේ යම්කිසි කනෙක් සංස්කාර දන්නවා. සංස්කාර හේතු දන්නවා සංස්කාර නැතිකිරීම දන්නවා නැතිකිරීමි මාර්ගය දන්න අන්න නිර්වාණවබෝධය පිණිස පිළිපැදිනෝඒ මාර්ගය අනුගමනය කර සංස්කාර දන්න සංස්කාරයන්ගේ හේතු දන්නවා සංස්කාර නැතිකිරීම දන්න නැතිකිරීමේ මාර්ගය දන්නවා කද මේ සංස්කාරකයෙන් සබ්බි ස එක්තනත් සංකාරයති නම් අනිච්චාවත සංකාරාකින එතර සංස්කාර ධර්මය අනිත්‍යයක තකායි සංස්කාරතියන වචී සංස්කාරතියන චිත්ත සංස්කාරති නම් කාය සංස්කාරන හය රැස්සෙන්නේකාය සංස්කකාරය ඒ හුස්ම ගැනීම හුස්ම පිටවීම වච්චි සංකාර ශංස්කාර ඒ වච්චන ඉංග්‍රැස් කරනවා විතර්ක විචාර නිසා කල්පනා කිරීීමම් සොයාබැලීම නුත්සා අපි වච්චන පිටකරු. ඒ වච්චී සංස්කාර චිත්ත සංකාර වේදනා ස්ඥා ොට එ දෙක නිසා හැදෙන අනිකුත් චෛතසික පණ කාය සංස්කාර වච්චී සංස්කාර චිත්ත සංෂණ තවත් තියනවා ත සංස්කකාරකයනෙ රැස්වෙනවට එකතු වෙනවාට ගොඩ ගැහෙනවාටඒට සංස්කාර කිවා කොහමද ගොඩගෙහෙන්නේ එකතුවෙන්නේ රැස්වෙන්නේ මෙලොකී යම්කිසි කෙනෙක් යම් දෙයක් රැස් කරනවාද එකතු කරනවද ගොඩගහනවද එනම් එකට හේතුව යම් දෙයක් පිළිබන්ධව ආසාාවයෙවත් ඇල්මයි අස්සාාව හෙවත් ඇල්මනේද යම් කිසි දෙයක් ගොඩගහන්නේ රැස් කරන්න එකතු කරට සමහරයගේ විධ විනෝධාංසතියනවා පරණ කාසි රැස් කරන පරණ කාශ එකතු කරන ගොඩගහන. පැරණ කාසි ගොඩ පැරණීමට අධික මිලද දීර ගන්න සමහරය පරණ වාහන රැස් කරන අවුරුදු පණහ කැටක් ඇත්තෑවක් සීයක් පැරණිවාහන ඉගුලා මිලදීර ගන්න ගොඩක් මිල දීර ගන්න රැස් කරනවා සමහරය පරණ පුවත් පත් ්‍රැස් කරනවා එතනත් රැස් කිරීමත් තියෙන්න එම සෑම දෙයක්ම රැස් කරන්නේ තන්නාව හින්දනමේද හොදට බලන්ට සමහරයි මුද්දර රැස් කරන පැරණි මුද්දර සිය ගැනන්ති න දහස් ගනන්තන රැස් කරන එකතු කරන ගොඩ ගහන මේ තෘෂ්ණාව හින්දනමේද හද බලඩ හොඳට හිතන්ඩ හොඳට කල්පනා කරන්න එනම සෑමදයන් සමහරය පරණ ඇඳුම් රැස් කරන රජවරුව ඇන් දේව සිටුවරු ඇන්දේව මැති අමතුවරුව ඇන්දේව රැජිනිල් ඒ කු කුමාරයන් ඇද පරිහරණය කරපයඒවරස් කරන සමාරය අරපේවට කියනවා පැර බඩු පැරණි පිත්තලබහන්ඩ ඇන්ටික් කෙර කියනවා. එතුරේ පැරණි පැරණි දෙවල් පෙට්ටගම් පැරණි පෙට්ටගම් ඒවගේ දේවල් රැස් කරන එකතු කරන ගොඩගාන සෑම දෙයක් රැස්කිරීම ගොඩගහි එකතුකිරීම. පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් කල්පනා කරන්න මේ ලෝක අම්කිසි කෙනෙක් අම් දෙයක් රැස් කරන වනං එකට හේතුව තන්නාවන මේදගිය දෙවට හේතුව තන්නහා. සමහරයි පැරණි පිගං එකතු කරුණ පැරි ඒව රැස් කරන ය එකතු කරන. ඒත් තන්නා විහිදනී සමරයි පැරණි මුදල් එකතු කරන විවිධවාර්ගවල මුදල් කාස් ඒව එකතු කරුණු ඒ තන්නාව නිසා එක නිසා හොඳට තේරුම් ගන්න හොඳට හිතන්න හොඳට කල්පනා කරන්න මේලෝකේ අම්ගෙසි කෙනෙක් යම් දෙයක් රැස් කරනවන ඒ තහාව නිසා. ඇ රැස් කරන්නේ තන්නාව ගැන අආසාාව ඇල්ම ඕනකම ප්‍රියස්භාාවය ඒකනි දේත් නිසානයේද රැස් කරන්න. දැ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ සංසාර ප්‍රවෘතියටත් රැස් කරනවා. ඒ මොනාද සංසාර ප්‍රවෘතියට සසර පැවැත්මට භවෙන් භයට භවෙන් භවියට රැස් කර මොනද ගෙනය . වේ ාවට ැස්රන මොනා ජෙනනියන් ෙබේ. දෙ වර්තමාන භවේ රැස් කරන එකතු කරනවා. ගොඩගාහන බැගෙනී අන්ඩ බේ නෑ හැබේ රැස්සෙන. රැස්් කරන. රැස් කරන්නේ දන්නාව නිසා මොනාද රැස් කරන්න. පින් පව් හා දිහාන අපි පින් රැස් කරන එකතු කරන ගොඩ ගහන. අපි අකුසල් රැස් කරනවා එකතු කරනවා ගොඩ ගහන අපි දිහාන උපදවලේ දිහාන රැස් කරනවා එකතු කරනවා ඒව ගොඩගහන ඔස්ට සමාපත්ති චදත්්‍ය ්‍යහාන හා අරූපවිච්චර දෙහා ඔස්ට සමාපත්ති දෙ මේව රැස්් කරනවා සමහ එකතු කරන ගොඩ ගහන් තන්නාවඉද නිමීද තෘෂ්ණාව මූඩික වෙලා නිමීද. ාව මික වෙලා එන දැන් තේරුම් ගණඩ අවබෝධ කරන්න මේ ලෝකේ යම් කිසි කෙනෙක් යම් දෙයක් රැස්් කරනවද එකතු කරනවද ලංකරගන්නවද ගොඩගහනවද ඒට හේතුව තෘෂ්ණාවයින්. තෘෂ්ණාව කියන්නේ ඒවට ඇල්ලිඩා ප්‍රිය කරනවා ආස කරනව ඇලුම් කරනවා ඕන කමතියෙන්. දැන්යතුකොට මේ භවයෙන් භවවිට ගෙනියනේවා කොහොමද රැස්සෙන්නේවා. ැනිත්ේ න මිදර ග්ඩ පුලනැ අපිද අර මලින් කතා කරපු රැස් කරනේව. ඇදර සීරදෙවල් මිලදීල ගණඩපුලහ ැ කා අය සංකාර වච්චි සංකාරය චිත්ත සංකාර කියනෙව නම් මලදීල ගණඩ බෑ ඒවා මේ කය වචනය සිත මූලික වෙලා රැස්සෙන දවල්. අන්න අපි රැස් කරනවා එතොර කය මූලික වෙලා රැස් කරනවා. මොන කුසලා කර්මත් අකුසල කර්මත් රැස් කරනවා. සරීරය මොලික වෙලා. එයි? ශරීරය මූලික වෙලා පිරැස් කරන කුසර කර්ම තමයි හවසට හොඳට නාල කරලා පිරිසිදු වෙලා මල්වටියක් කඩලා තෙල්මල් සුවද දූම් ටිකක්හෙම ලාංකරග අපි ඒවා බුදුන්ට පුදනවා. එතවට සිත මකද සිත තුළ මකද රැස්සෙන්නේ සිත තුළ රැස්සෙන පුඤ්ඥ අබිසංකාර පඥ්ඥ අබි සංකාර පින් රැස්සෙන ගාතකින වන්දනා කරනවා. අපි ධානයක්දිනවා එතකොට මොන අද රැස්සෙන්නේ පින් රැස්සෙන පින් කියයන්න මකත් සතුට රැස් සතුට එකතුයෙනවා සතුට ගොඩ ගැනවා එති සතුට එකතු වනාම සතුට ගොඩ ගැහුණාම ඉති අපිට සතුට විඳින්ඩ පුලුවන්නේ ඒක තමයි තොට පින් රැස්කරපුහම ලැබෙන විපාකමකත් සතුට සොම් ලස එහෙෙන අං එතුකොට අපි සිල් සමාධන් වෙන ඒතුර කය උපකාර කරගෙන වචනය සංවරය කරගෙන සිතත් එක තැනක තියාගෙන් කාය සංවරය වච්චී සංවරය චිත්තවරය එව සංවර කරගෙන එන අපි රැස් කරන එකතු කරන මොනද පින් රැස් කරන එගඩිකව පඤ්ඥාබී සංකාරය ප්‍රැස්සෙන දී සංස්කාරය අපිෙන් භාවනා කරන ඒ තුළත් රැස්සෙනවා විදර්ශනා භාවනාව මැහැ අපි සමත භාවනා කරනවා. ඒ තුළත් රැස්ෙන මොන පින් රැස්සෙනවා විදර්ශනා භාවනාව තුළ රැස්සෙන්නේ නෑ රැස්සෙන නැත්තං අලුත් භවයක් හදන්න හැබ එයි භවයෙන් පවිට ගෙනියන්නේ රැස්කරගත්තේවනි එකතු කොරගත්ත ගොඩ ගහ ගත්තේවා පින් රැස් කරගෙන එතුරේ යම් කිසි ගෙනෙත්. චාතුරු හා රාික දදිවි ලෝකප තිනම්. එතුර පින්රැස් සතුට පස් පින් කියැන සතුට. තොර සතුට හැස් කරගත්තයි ක්‍රියාව තුළ දාානාදී පින්කම් සීනාාදී පින්කම් භහවනදී පින්කම් තොන වැඩිහිටියන්ට සැලකින් වැඩිහිටියන ගරුබහුමන් දෙැක්වී තතාගත දහමශ්‍රවණය කරනවා ධර්මය සාකච්ඡා කරනවා එ සතුට අනිත ඇත් එෙක්ක බෙදාහදාගන්නවා තමන් අනුමෝදැන් වෙන තමන් තනයෙන් සතුට වෙන. ආකාරය මේ රැස් කරගන්න. දයා චාතුර් ම හාරාජිකය උපදිනම් ද සතුටක් ලබන්න ඇදද සතුටක් ලබනඒ මනුස්සලෝ කෙටිඉහෙලින් නතින් ඉහලින්තියන්නේ කියන්නේ එතන අසනීපනය ලෙඩනෑ ආබාධනය රෝගනය සරරය දිරන්නේ කැඩෙන පලුදු වෙන්නේ අඒවන ජරාජීරණ වෙන්නේ වාදිනේ න. ය ආකාරයක සුවයක් මේ සතුටක් සොම්නසක් විඳන්න පුළුවන් මේ ජරා ව්‍යාදිී නිසා නේද අපි මේ දුක්ක දෝමනස්යන් පුරුම කරගන්න ඒකන එතු අරව හැබේ තාමකාලික වසයෙන් නැති වෙන අපි රැස් කරානේ මොන අදරැස් කරේ හොඳ දේව යහපදදේවල් පින් සතුට රැස් කරපි එන ඒක ලබනව චාතුර්ම හරාධකය එම නත ලබනව තවති සාවිතිී හරෙන් තියනෙන තෞතිසාල් ඇතුර අපි ඊට වඩා වැඩි කාලයක් එ සතුට විඳනවා එතුට එමකක්ද අර ධනාදී පින්කම් කරලා සිත තුළ ඇතිකරගත්ත රැස් කරගත්ත ගොඩගහගත්ත සතුට එදොට තෞත්තිසාාවේ ගිහිල්ල විඳිනවා සතුට විදිනවා බැ විඳන පුච්චරෙක් නැහැ මේ පරමාර් දේශ වන්නේ මේ කරන සම්මුති දේශනාවක් මෙ තොට මේ ජීවිත දීම නිර්වාණාවබෝධේ පිණිස ේතුවන උතුම් ධර්මදේශනයක් තමයි ඉල්ල තියෙන්නේ. අනත් මේ රැස් කිරීමේ නැවැත්වීම තුළ නිර්වාණය තියන්නේ රැස්කිරීමම තුළ තියන්නේ සසර කියෙනෙ එකයි පෙන්න්නනන්නේ. තො රැස් කල්ල විඳදින්නේ මොකක්ද කියන එක මයි පලම පෙන් නන්නේ නිසා මේක කොහමද නිවනට හේතුයන්නේ කියන කාරණය පස්සේ අපි එක එක තේරුම් කරනාව පැදිරි කරා. හනම් ඊට ඉහලින් තියෙන යාමය අ වර්තමාන බය මනුස්සය වෙලා ඉඳගෙන අර පින්කම් කරලාඒව වැඩි වැඩියෙන් කරලාඒ ඉහලින් කරලා වැඩි වැඩියෙන් කරලා ඒ පින්කම් එකකට ඒ වැඩි වැඩියෙන් උසස්ත දොක චාතුර් මහාරාජිකෙට වැඩිය තාව තැසි යුතු ඉහලයි. චාතුර් මහාරාජිකේව මිස්වර්ෂස වලින් ලක්ෂානුවයි තවත්තයන්සේ මිනිස්වර්ෂ වලින් තුන්කෝට හැට ලක්ෂේ. සතුට විඳින්නේ. ග ලක්ෂානුවක් සතුට විදඳලනවද ක්ෂ තුන්කෝට හැට ලක්ෂයක් සතුට විදලනවත් වැඩියක මොකක් කැමතියක මකත් ආන පුඥ්ා විිසංක්ශාරය තොට රත් සතුට රැස් කරපු ආකාරයට තමයි. ඒ ස්ථානවල සතුට සොම්න්නස විඳින් නිබුක්ති විඳින්න. දැ යාමේ ඉටත් වෙඩී වැඩි. යාමී. දා හතර කෝටි හත ිස් ලක්ෂයයි මිනිස්වර්ෂවලින් අර සතුට විඳිනවා අ යහපත් දේවල් කරල් රැස් කරගත්ද සතුට පින් කියනය සතුට ඉට හෙලිින් තියෙන තුසිතය එක තියෙන මිනිස්වර්ෂවලින් පනස්සත්කෝටි හැටලක්ෂය ත මිනිස්වර්ශවලින් පනස් සත්කෝටි හැඩලක්ෂයක් සතුට බුක්තිමිදිනවා. එයි ඇයි සතුට රැස් කරාන මොනව කරලාද කුසල් දහම් කල්ල නෙමේ කුසල් දහම් මගේ රැස්කරගත්ත සතුට ඒකයි බුක්ති විදිින. එතො සතුටට හානියක් වෙන්නේ. යහපදදේවල් කල්ල සිත තුළ උපදවාගත්ත සතුටු සහගත සිත්ත හෙගහිල්ල බුක්තිවිදිනවා. ඒ සිත්ල බෙන්නේවා. සතුටු සහගත සිත්. ඒකයි සැපවිදිනවක සිතක් උපදිනාව පුද්ජලයක් නැහැ. සතුටු සිතක් සතු සතුටු සහගතව සතුට සිත්්ත ඇතිව. වසර හත්කෝටි හැටලක්ෂයක් ඉන්නවා. මිනිස්සර්ස. දෙයිට හෙලින් තින තවත්ක. ඒ නිර්මාන රතිය දේකෙ තියෙන මිනිස් වර්සවලින් දෙශයයක් තිස්කෝටි හතලිස් රක්ෂා. ඇයි ඒගොලන් හොඳට කුසල් දම් කරල හොඳට අර සතුට රැස් කර ගත්තා. සතුට ගොඩගහ ගත්තා දන්දීල සතුට වන සිල් සමාධංගර සතුට වන භාවනා කළ සතුට වන වැඩි හිටියන්ට ගරු බුහොමන් දක් කළ ඩිහිටියට සල් කළ ධර්මය තතාගත ධම ශ්‍රවණය කල සතුට වන ධර්මය දේශනා කල සතුට වන මුතුර ගොලන් උපජන අර නිර්මාන රාී වැඩි වැඩියින් කරුපාය එති ඉහල ඉහින් ඉහල තැන්වල ප්‍රසන්ධයාරගෙන සතුට සම්නස සතුට කියන එක වැඩි කාලයක් බක්තිමිතින ගොඩ නගා ගත්ත කොහේද මනුස්‍ය බවේදී මෙන්න රැස්සේනම් රැේන දේටයි සංස්කාර කියලාකය. තවයි කෙනෙක් එන්න ඉහලින් මින්න. ඒ පරනිර්මිත වසවර්තිය මිනිස්වර්සවලින් නමසය විසියක් කෝටි හැ ලක්ෂයක් තියෙනවා. මිනිස්වර්ස වලින් නමසය විසිෙක් කෝට හැටලක්ෂයා තො අවුරුදු කෝටියයක් අන්න පිගාන්න කොච්චරකයන වුදු කෝටිය. එයි නමස්ය විසියක් කෝටි හැට ලක්ෂයක් ආයශවෙන් දිනම් සතුට බුක්තිමිදින්නේ. සොම්ලස බුක්තිමි දින්නේ. ඒයි? අ යහපත් දේවල් කල සතුට එකතු කර ගත්ත ගොඩ ගහගත්ත පොදි බැන්ද අන්න තවට නිවැරදි දේවල් ක ලබන සතුටට තමයි පින කියල කියන එක ප්‍රතිඵල තමයි සතුටට හානියක් වෙන්න ඇතුවයි සතුට බුක්ති විඳරම් එනම් ඒරැස් කරන්නේ පින් හැබ එක ලෞකිකයි එක ලෞකිකයි කමාවචර කුසල්. ද දීම සිල් රැකීම ඒවා කාමාවච්චර කුස. ද අපුඥ්ඥා බි සංකාර එකත්කායිෙන් රැස් කරන ඇද මේ පුුණ්ඥා බිශංස්කරද අපි ඔ කයිෙන් කරනයවකිවේ ට වචනය කරගන්න වත්ය වචනය කරගන්න තරික ඇතුළත්න ධර්ම දේශන හැ ඒ වචනය කරගන්න කුසල් ත ධර්ම දේශ නිවැරදි ධාර්මය ලෝකයාට දේශනා කළ ලබන සතුට ඇයි සතුට බුක්තිවිඳෙනවා ගිල්ලා එම් අ්ඥිර්ඥ අභි සංකස්කාරක කියන්නේ පවුරැස් කරනවා ඒවා එකතු කරනවා ඒවා ගොඩගහනවා ඒ කොහොමද ඒ කවුද්ද එයාල්ලට පහල වෙන සිත් සත්තු මරන්ඩ පහල වෙන්නේ සත්තුන්ට අභේධානය දෙෙන්න්න නෙමි සත්තු මරණ සිත් පහල වෙන ද එවැනි අයි ලෝකෙන් නැද්ද ඉන්නවා සමහරයට පහල වෙන හොරකං කිරීමේ සිත් ඒමයි නැ්ද ලෝකේ ඉන්නවා සමහරයට පහළ වෙනසිත් ලාමක සේවනයන් කරන්න වැරදි කාමස වෙනයන් කරන්න එය ඒව කරනවා මේ කයින් කරග ඒවා අකුසල එො ඒ අප්ඥාභි සංකාර ඒවරැස් කරන එක එකතු කරනවා ඒව ගොඩගහන හැබැ ඒවේ විපාක දුක් දොම්නස් ද සතුට හා සොම්නස් කියල එකකුත් තියෙනවා දුක හා දොම්නස් කියලෙ එකක කුත් තියෙනවා එ ප්‍රතිඵාල ප්‍රතිඵල ඒ භක්තිමි දින්නේ. ඒ ප්‍රතිඵල අර පුඥ්ාභිසංකර පුඥ්ඥාබි සංකාර ඒ ප්‍රතිඵල ඒ භුක්තිමි දින්න දැ වචචනය නකුසල් කරන එකම බොරු කියනෝ කියේලාම් කියන පරුස වචන කතා කරන වැඩගඩ නැති හිස් වචන කතා කරන දේවා ව්චී කර්ම ඒ වචි කර්මමොන අකුසැලකර්ම ඇයි අකුසල කර්ම වෙන්නේ ඒවට වැඩි දෙනෙක් කැමතිනේ ඒවා නරකයි කෙල ලෝකයේ සම්මතයි ඒවා හොඳ දේවල් හැටියට ලෝකයා පිළිගන්නේ ඒවා නර දේවල් හැ ටියයට තම ලෝකයේ සම්මත ඒවට කැන ්ඥාබි සංකාර එතු වට ඒයවෙල්ලා අන්න පෞරස් කරනවා ඒව එකතු කරනවා ඒ ගොඩ ගහනු රැස් රීමත් තියෙනවා එතමයි චිත්ත සංකාර ඒ තමයි චිත්ත සංස්කාර කියරා කියන්නේ වේදනහත් සං්ඥා නිසා අනිකුත් චෛතසික හදන විදිිනමන ඒකඩිකිව වේදනා කියර විඳිනද හඳුන ගැන්නවානේ ඒකටකිව සං්ඥා කියර මෙන විඳීමහා හදුනාගැනීම තුළ අනිකුත් චෛතසික පනාාක්‍රියාත්මක වෙන එ තමයි ස්ෝභනසිත් විසි පහක් තියෙනවා කාමස්ෝභන අකු සැල චෛතසික දා හතරක් තියෙනවා අන්‍ය සමාන දහතුනක් තියෙන එතකො ක්කොමනස් දෙකයි ඒකෙන් වේද නස්ඥාගිහාම අනි පනහම ක්‍රියාත්මකවැන්නේ විඳීම හා හදුනා ගැනීම තුළයි. මෙලෝකේ යම් කිසි කෙනෙක් විදිින්නේ නැත්තං හදුනාගන්නේ නැත්තං රැස්සෙන්නේ කැස්සෙන්නේ. රැස්සන්නේ මේ විඳීම හා හඳුනා ගැනීම කියන ධර්මතා දෙක මතයි රැස්සයෙන් එනං දැන් තේරෙන් ඩෝනතකොට කාය සංකාර වචී සංකාර චිත්්‍ර සංකාර සබ්්‍යේ සංකාර අද තවස් සංස්කාර ඇත්ති තව සංස්කාර හයක් තය මෙන මෙතනිරුත් රැස්සෙන මනාදී ඒකටක වත් චේතනා චේතනා කියනෙ කර්ම අ කර්ම රැස්සෙනවා අද ආයේන කර්මවලට ඒ මනවද චක්කු සම්පස්සජා චේතනා සෝත සම්පස්සජ චේතනා ගාන සම්පසජ චේතනා ජිවා සම්පසජ චේතනා කාය සම්පසජ චේතනා මනෝ සම්පස්සජ චේතනා න්න මේ ස්ථාන හයම රැස්සෙනවා ම ස්ථානහයෙන් රැස්සනේවත් අර ගොඩට එකතු වෙනවා හැබ මේ ස්ථානහයම රැස් කරන ගත්තහම අ කාය සංකාර වච්චී සංකාරය චිත්ත සංකර තරකු සල පැත්තට කුසල පක්ෂේ චක්කු සම්පස ජච්චි හිතනා කියන්නමකත් චක්කු කියන්නේ ඇස සම්පස් තර සම්පස්ස බායිර් රූපයක් ස්පර්ශයන්නවාන ඇතමයි සම්පස්ස එතුකට හැදෙනව සිතක් ඒකට කිව්ව චක්කු විඤ්ඥාන කරනතුන එකතු කරන තැන තියෙන්නේ ඉස්පර්ෂයෙන් ස්පර්ෂයෙන් නිසා හැදෙනව විදමි සිතක් අන්න දැන් එකටයිසිකයක් එනවා මකදද අ වේදනා කියෙන චෛච්චිකය දැකව වේදනා හා සඥ්ඥා නිසා තමයි අනිකු චෛ්‍යක පනහා අන්න සිතෙකය තොර සිතත් එක්ක හටගන්න සිතත් එක්ක පවතින සිතත් එක්ක ක්‍රියාත්මක වෙන සිතත් එක්කම නැතිවෙන ධර්මතා පනස් දෙගත්තමයි චෛචසිකයයි ත ඒකෙන් මේ දෙක ප්‍රධානයි මකක්ද වේදනා හා සඥා මේ දෙක ප්‍රධානයි දැන් විදිනදී හඳුනගන්නවා හඳුනා ගැනීම තුළ සිත බලවත්වෙන. බලවත්වෙන කියන්නේ කර්මරැසි කරනවා. දැ මේක පුඥ්ඥාබි සංස්කකාර, ්ඥාබි සංස්කාර කියන එක දෙකට බෙද නොමීක.ඒ ොහොමද දෙැහසින් රූපයක් අරගෙන, රූපයක් සම්බන්ධ කරගෙන ඇසට ඒ දෙක නිසාස් සිතක් හදාගෙන. තො ස්පර්ශෂය ති රපය හට ස්පර්ෂ වෙනවා ඒ අනුව විඳනවා ඒස්පර්ෂයනුව විඳින්නේ විඳීමේ සිතක් නැදෙනවා ඒ විඳනද හඳුනාගන්නවා හඳුනාගැනීම තුළ බලවත් වෙන. හැ කුසල පැත්තරත්ති නවා අකුසල පැත්තරත්වය මේ කුසල පක්ෂයත්තියෙනවා. එ කුසල පක්ෂේ දැන් ගත්තත් කොහමද අපි යන වන්දනාරෙන් අදනාවන අන්ුරධපුර යනවා හමනත් කතරගමයනමැන දල දාබඳින්ටයන ඒ අදි වශයෙන් අපි ඒ යම්යම් සිද්ධස්ථාන වදින්ටයන ඒ වදිින්ට යනුකට ඒ සිද්ධස්ථාන අපේ ඇට රූප වශයෙන් ඉදිරි පත්වෙන ඒ චෛත්‍යය ඒවිහාර්ය ඒ දාගැබ් ඒ ස්ථාන ඒ තථගතයන් වහන්සේ පරිශීරණය කර පිස්ථාන ඒවාී රූපෝයෙන් දැකල පිළිබඳවට සිත්හ දෙනවා. ඒශ්‍රභාමයන අපි විඳනවා. අ මේ ආදි කාලෙම රහතන් වහන්සේලා මාර්ක පලලාබීන් මොනතරං ඉද ලැද්ද අේ ගොලන් මන මොන විදිහට මේ ධර්මය අවබෝධ කරගෙන ඇ අන් අපට පහල වෙන පිබඳ විීම එ. පිළිබඳව දාගැබ් ඒ ට්‍රයිතින්නේ බෝමලු විහාරස්ථානවල තියනෙ වැ නටබුන් වැච්තයන චිත්‍ර ඒ පිරිබන්ධ ව අපි විඳිනව හා හඳුනාගන්න වේදනස් සඥ දෙේ අනුව සිත බලවත් වෙනවා එතොට කියවා චක්කු සම්පස්ස ජා්චේය තනනා හැබැයි කුසල පක්ෂේ ඒ අකුසල පක්ෂය නෙමී ඒ වන්දනාවග අකුසල් සිද්ධ වෙන්නේු එොට කුසල පක්ෂේ තියෙන දෙ අකුසල පක්ෂයත්ති ෙන්ට පුලාා ඒ කොහොමද අපි එහෙං රූපයක් දකිනවා දෙැකලා ඒ අනුව අපි සිතක් හදනවා එසිතක් හැදෙනවා හංගරූපයක් ගත්තාහම සිතක් හැදෙනවා ඒ කරුණුත්තුන එකතු වෙන්න තැන ස්පර්ෂයයි ඒස්පර්ෂයෙන් නිසා විඳනවා විඳලාපි ලෝබ සහගත සිතක් ඇති කරගන්නවා අන්න එත කොටේඒ අකුසල පැත්ත දය වන්දනාාවගිල්ල අර චිත්‍රර නටබුන් අර දාගැබ් චෛත්‍යය බෝමල්ලු ඒ පැරණි පැරණි දවල් දැක්කට අපට ලෝබයක් ඇතිවෙන්නේ. එකන ඒවා අපිට අයිතිකරග්ඩ අස වකන්නේන. අපි මේ ආධිකාලෙ මුතුන් මිත්තනුත් මේ ධර්මය අනුගමනය කලා නේද කියින් අපිට ඇතිවෙන සතුටක්හ සම්නස. එතමයි කුසලපක්ෂ ඇතිවෙන සතුට හසුම්නස. චක්කු සම්පස ච්ච තන ආර කුසල පක්ෂේ ත චක්කු සම්පස ජාච්ේ තන අකුසල පැත්තටේනවා. ඒ කොහොමද දැය වන්ද නවයනකොට මගතියනෙව ලද්දකිනීමයි. ඒ වටින මටින දේවලුත් අපි දන්ද වන්දනා විගහිල ගෙදරයනකොට කවරුවන් නිකං එන්නේ. මොනහරි අම්යම් දේවල් අරංගෙන උපකරන අරංගෙන බඩුමුට්ටු අරංගෙන තර විධ කරන බහන්්ඩ අරංගෙන අන්න අරංගෙන දැහෙතුර ඒවත් ඇහෙන් දකින රූප ඒ අනුව හැදිෙනස් සිතක්ඒ රූ පැහැට ස්පර්ෂ වෙනවා ඉස්පර්ෂයනු ඒ විඳීම අන්න හැබැයි ලෝබියයක්ත් එක්ක විඳින්න නතුකො. එතකොට එතනැ තියෙන ලෝබය ලෝබය කිවමකන්දඒ බාහිර දේ තමන්ට අයි තිකර ගන්ඩ එ මගේ අනකොට අපි දන්නවාදැන් ඔ ඒ වතුර හෙම බොන්්ඩ. කෑම කණ්ඩෙම මගඟ කොහැර නවත්ත පහමියි අවට තියෙනවා යම්යම්වෙලද සැල් එතුට වෙලද සැල්ල ඇවිදින නනි දෝක් ඇවිදි විදන ඇම තන ැවිදි ද ඇවිදිල උපකරණවල මිලාහනුවේ උපකරණ අත ගාල බාලනවා ඒීවා අරගන්නවා. ඒගන ලෝබ සහගත සිටින් නෙමීද ලෝබ සහගත සිටන් ගන්නේන්න ඔන්න කර්මයක්හතන එතට ඒ කර්මය කුසල පක්ෂේ නෙමී ඒර්ම අකු සල පක්ෂේ ඒ අකුසැලවෙන්නේ ලෝබ මූලික වෙලාතිෙන. දැ උපහරණ තමට ගඩාතේ මිල දල්ලෙම නැතිව වුණනහේ මදවුණානගේ අයෝමං සල්ලි ගෙනාවෙනන ප්‍රාධන ගෙනාවනම මේ කරං්ඥන වනි ඇද දෝමනස්සයක් කෙනානේ ඒ දෝමනස්සේ ආාව ලෝබි හින්දමනී හොදර බල දේතුො එතන තියන්නේ ලෝබයයි දේශය ක්‍රාත්මක වෙන්නේ ඉඳ ලෝබය අයි දේශයකැන අකුසල ධර්මණය නකු සලධර්මද? අර චෛත්‍ය දෙකළ බෝමලුව දෙකල්ලා ඒ දාග පැරණි නට බුන්දකළේේ විහාරරි චිත්‍ර බල් අම්මිමේ අවුරුදු දහස්ගාන පැරණි චිත්‍ර දඒ තුළ ඇලබෙන්නේ ලෝබයක් එන්නේට දේශයක්යන්නේ ත්නේ. ඒ තුළ දකින්නේ සතාගතයන් වහන්සගේ ගුණයන් පිළිබඳර සභාාවකය තුළෙන් දකින්න එක කුසල් සිත් දෙනර උපකරණ පිළිබාද අද පරණ ගේන අනිවාර මොන හරි ඉතන තියන ලෝබය දෙක ගණ්ඩ මදිය වනා නසල් අහිතන තියන දේශය හන ලෝබයයි දේශේතු ලෝබය යි දේශයයි මූලික කරගෙන හටගන්න සිත් ඒට කිව්වා අන්න රැස් කරනවා මොනවද අප්ඥාබි සං්කාරහෙවත් අකුසල් රැස් කරනවා ද රැස්සෙනව දනැ රස්සෙනම් දැන් තියෙනවා සෝත සම්පසජා චේතනා කියරත් තියෙන ෝතකිව කණට ගන්න බාහිර සබ්ද දෙක නිසා සිතයි සෝත විඤ්ඥාණ කරුණොත්තුන එකතු කරන්නේ ස්පර්ෂ ඉස්පර්ෂය නිසා විඳීමේ සිතයි ඒ විඳිනදේ හඳුනා ගැනීමේ සිතයි සඥඥාව නචරව වේදන සංඥා නිසා නිච්චයික පණහම ක්‍රියාත්මක වෙනක ද වේදන සංඥාාවන ක්‍රියාත්මක. ්‍රවේදනා සංඥ ක්‍රියාත්ම කෝොනාම් අනිසිරුම චෛත සික ක්‍රියාත්මකයිය දැන් එතකොඩ දෙමකඒ සඥාවෙන් ගැනීම නිසා එතන සිත පිහිටනවා යම් වෙලාවක් එතමයි ජවන් හැදෙනවා කියෙන් ජවන් සිත හට ගන්න එ ජවන් සිත් හටගත්තාම මේ අරමුණ තදී ගන්න හැබේ කුසලා රම්මණයක්කුසලාරමට හරුවන්න පුල අකුසලා රම්මයට හරුවන්ඩක් පුල දෙ කණන්න හපු සබ්දිය කොහොමද කුසලා අරම්මණයක් වෙන්න. ඇයි බණහනෝනේ. බ බණහනකොට එන්නේ කුසල් සිද්ධ නෑ කුසල්සිද. පිරිත්තහනකොටෙන්නේ තො බහාවනාව සම්බන්ධ වහනකොට එන්නේ. කුසල් සි. අන්න පු්ඥාපි සංකාර. එතට පින් රැස් කරන එම ැස්රන ්‍රර ණාහනවා පිරිත්තාහනවා එතුඩ ඒයාකාරරිෙන් එක්කුසල්සි හදන දවෝක මතින පු්ඥා බි සංකාර එමකද උනරක වච්චන හනු අසබ්‍ය දේවා ඒන සමහරයින්න ඒවාහන් ැරිකයමති එත රේකුල් ළඟහන්න කේලා ඒකු ලඟහනවා බොරුද බොරු හල ේලා මහල ඉගොලන් කිපෙනවා කේෙන් තියන තරහයන දෙැ අන පු්ඥා බි සංකාර දෙම ඇත්ත මෙහෙම ගන්න ප්‍රද අර සබ්දයට උපකාරවෙන ධර්මතාවයන් තයනවනි. අරකුසලපක්ෂි සබ්ධරමුණු කරන්න පුළුවන් අය බන්හාන. කුසලපක්ෂයේ සබ්ධරමනු කර කැමැතියි පිරිත්තාන කුසල පක්ෂයේ සබ්ධාරමුණු කරන්න කැමතියි භාවනා පිළිබඳ හන දැන් අනිකුත්තා යහනවා දයාට සබ්ද ඕනේ යනව සබ්ද සංගීත බාණන්්ඩවල සබ්ද ලස්සන ලස්සන සංගීත භාන්්ඩ තියවඒ බාහන්්ඩ වලින් නිකුත්තන සබ්දත් අතිශය මෙහිරීනිේ එතුරේ මිහිරි මිහිරි බ්දහන්ඩ කැමතිය ඉන්නවනි දේතුර මිහිම මේ සබ්දාහන්ට කැමති කනමකක්. එතන වැඩ ල අ බණහනකොට ලෝබයක් න්නේ බනහනකොට දේශයක්කෙන් ෙත්න. පිරිත් අහනකොට ලෝබයක් කෙන්න්නේ එත්නෑ දේශයක්කන්නේ ඉත්න්නේ. ද මේ සින්දු ලස්සන ලස්සන වාදන ලස්සන ලස්සන මියසිික් ද ඒ වහන කොට මකද වෙන්. ද තව තවහට කැමතිද ප්‍රියයිද අන ලෝබ්‍ය හටගන්න. ද වහට නැතිවුණා නම්මක දෙවෙන් අදේශය හට ගන්න. බලන්න දැම සිත්පෙලක් විතර එක්කොම ඔක්කම සිට්ටිකක් විතරයි තර කුසල පක්ෂේ ක්‍රියාත්මක වෙන්න සිට්ටික් විතරය. අකුසල පක්ෂේ ක්‍රියාත්මක වෙන්නත් සිට්ලිකක් විතරයි හැබේ හත් පසිම වෙනස් හත්පසිම වෙනස්. ඒයි අර පින් එමනත්තං සතුට පිළි බන්ධව අරමන් කලින් සඳහන් කළ ඒ සතුට යහපද්දේවල් ආලා යහපද්දේවල් දැකලා ඒලබන සතුට තුළඉගුලං අර සැපවිපාක විඳනවා සතුට හා සම්ලස විදිනවා දැමි අකුසල පැත්ත ලෝබේ දේශයක එකතු වෙලා හදපුසිත්වලින් එගුලං විදිනවා දුක්ක දෝමනස්සය එ ොහේද එතමයි තිරිසල් ලෝකය එතමයි ප්‍රේත ලෝකය එතමයි නිරයම ලෝබිය දේශ එක් කනෙ ක්‍රාත්මකමින් එගඩිකු අපු්ඥාබි සංකාර එතවට ඒ කොහමද සිද්ධනි සෝතත සම්පස්සජා චීතන එවන සෝතිකිව කණක් සබ්දහනව එතරට පුච්චරයෝ දෙන්නයි දේ‍යාකාරයි. එකක්නෙක් හොඳ පැත්තට සිත්්හදනව යහපස් සිිු සල්සි එක පුච්චර පැත්තට නරක පැත්තට සිදහදනවා එතමයි කකුසල් සි. එතමයි අ්ඥාබි සංකාර අර යහපත් පැත්තට හොඳ පැත්තට කුසල් පැත්තට හද පුසිත් පු්ඥාබි සංකාර. පින් පව් දැන්නතහොට අතීතභවිෙන් වර්තමාන භාවයට අපි මොනාද ගෙනාව අතීත බ වර්තමාන වයහට අප අරංගාාවෝ පෝපං එක ප්‍රතිඵල අපි බුක්තිවිඳින්. අයකයි අපි කියන්නේ යම් කිසි කෙනෙ මේ මනුස්ස ආත්ම භමයක් ලැබුවනම් ඒ ලබාගත්ත මනුස්ස ආත්ම භාමය තුළ එක්කො ළමා කාලෙ කො තරුණ කාලෙ කොමහලු කාලේ මෙ තුන් කාලයෙන් එක කාලෙ කවත් හැකි තාක් දුරට කුසල් දහම් පින්දහම් සිද්ධ කර ගණ්ඩ. එතයි බුදුරජාන්සේ පැහැදිරී කරේ ළමාකාලේ කො තරුණ කාලෙ කොමහලුකාල් මෙ තුන් කාලෙන් එක කාලයක්වත් කුසල් දහම් පින්දම් ්‍රස්්කරග් ඇයි ඒලක නම සත්්‍යේ බලාපරොත්තියන සතුට හා සොම්නස එකනිකන් ලැබෙනද එකනිකන් ලැබෙන්නේ තම එකක් තියනවා එතමයි ගාන සම්පස්ස ජාච්චේතනම් ගානකි වනාශය ගානකි ව නාශය එකට ගෝච්චරවෙෙන බාහිර ගන්ධය ඒ දෙක නිසා සිතක් හැදෙනවා ගාන විඤ්ඥානය ගඳ සුවන්ද දැනිගනිමිස්ද. තුන් කරුණ එකතු කළ ස්පර්ශය ගාන සම්පස්සේ. ඉස්පර්ශෂ ප්‍රමාණය ස්පර්ශය ස්භාව අනුවතමයි විඳීමේ සිත. ඉස්පර්ශය ප්‍රමාණයක්ත්තිනව ස්පර්ශය ස්භාවයක්තියන ඒ අනුවතමයි විඳීමේ සිත. ගාන සම්පස ජබේදන දැගන්න ආයයනර අෛතසික පනස් දෙකින් ප්‍රධාන දෙකට එනවා විඳීම. තර විඳිනදේ හඳුන ගන්න අසුවද තොර විදිිනද හඳු ගන්න ඒ සඥා දෙ අනෝසිත ශක්තිමත් වෙන බලවත් වෙන ප්‍රබල වෙන ගාන සම්පසජාත් චේතනා චේතනා කියන්නේ තවත්ක රැස්කර ගත්ත මකදද කර්මය ඒ කර්මයක් දෙහාකාරයි මකදද එතන පු්ඥාභි සංස්කරත්වයනවා අප්ඥාබි සංස්කරත්වයෙනවාඒකොහොමද යම්කිසි කෙනෙ යම් සුවඳ ආග්‍රහණය කරනවා බුද්දු පුදට ය ගෙනියන මල අපි මල්වටිය කදනේ මල්වටිය කද පහමේ මල්වට යම් සුවඳක් තියෙනවනි ඉති අපේ සුවඳට ලෝභ කරනවද නෑ ඒ සුවඳට අපි ලෝබ කරන්නේ එකව බුදුරජාණන් වහන්සේ පුදන්්ඩ ගෙනන්නේ. තතාගතයන් වහන්සේ පුදන්්ඩ ගෙනනකට ලෝභ කරනවද කවරුව ඒද ඒ සුවන්දට ප්‍රිය නෑ. හෙල්ලම සුවද වනත් ඒ සුවන්ඳට ලෝක කරන්න යම් කිසිකෙන. එනම් එතන රැස්වෙන්නේ ඒ සුවඳ තුළ රැස්වෙන්නේ සතුටු සහගත සිතක් මම මේ ලෝකේ යම ඉහල්ලම සුවදක් ඇද ඒ සුවඳින් ම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් පිදවා දැන කුසල් සිතද්ද කියල බලට ෑ එක කුසල් සිතා. දෙ ෝකේ මතියන අකුසල් සිතා. දෙ නාසට ගෝච්චිරවෙන්නේ ගන්ධය. සුවඳ පි හොය සුවදන සුවදා අපි ශරීයට ස්පර්ෂ කරගන්න බාහිර තියෙනවාර සැල්ලල තියෙන මලදීර ගල්න් පුා විදධ සුවඳ භර්ග එතුේ සුවඳ භාර්ග අපි අරගෙන අපි ශරීරයපුරා අපි තවරගන්න ඉස්ප්‍රේ කරගන්න ඒ කරණ ලෝබයෙන්නමේද ඒස්ප්‍රී කරණ ලෝබෙන්නමේදය අන්න ලෝබය තින දැර මල්වට්ටයේ තියන සුවන්දට ලෝබේ තින බුදුපුදටරගෙන යන්නේ අද දෙෙක උඩ තියාගෙන් සාදුකිය කිය එතන ලෝබයන්න ඒ සුවඳට හැබැයි අර ස්තමන්ගේ ශරීරයට ස්පර්ෂය කර ගන්න සුවදට ලෝබඇත්තින. ආසාවක්ති නොනනිතන ඇල්මක්තියන කැමැත් තක් තින ප්‍රියස භාාවයක්තියන අන්න ලෝබය ඒක ගණ්ඩ බැරිවුුණාන ඒහළම සුවන්ද තමගේ ශරීරයට සම්බන්ධ කරගන්න බැරිුුණාන ගැටන අමනාපන අතරහ වෙන අන්න දේශය අන්නා කුසල් එතුර අප්ඥාබි සංකාරය අර ඥාබි සංකාරය දැන් දෙකම තියනව නාසේ හැබැ දෙකමොක්කෝ සිත්්විතරයි. පු්ඥාබි සංස්කාර කියයන්නේ සි අපඥාබි සංස්කාරක කියන්නේ සිත් ඒ එකට කියනෝ ගාන සම්පස්සජ චේතන චේතන කියන කර්මී ද තවයික් තියෙන ජීවාහා සම්පස ජච්චේතන ජිවා කියන දිව ගෝච්චරවෙෙන බහිර රස්සය දෙක නිසා හැදෙනව සිතක් චිවා වි්ඥානය තුන් කරුණ එකතු ඉස්පර්ශයයි ජිව්වා සම්පස්සේඒ රසයාන්දුු අනුව විඳීමේ සිතක් හැදෙනවා එරසය අනුව විඳීමේ සිතක් හැදෙනවා ඒ විඳීම හඳුනගන්න සංඥාල ක් දෙ ඒ අනුව බලවත් වෙන යනුව බලවත්ෙන දැන් එතකොට දැවතනත්තින ්ඥාි සංස්කාරු ්ාපි සංස්කාරය එක හොමද දැනේ රසේ පිළිබඳව කොහොමද පුඤ්ඥාපි සංස්කාරයන අපි දැන් සංගීක ධානයක් දෙන සංගීක ධානයක් දෙනකොට අපේ ව්‍යෑංජනය රස සමරය බලන සහරය බලන්න ෙත්න්නේේ හොද ඒ තරම්ම පිරිසිදුුව හදන් ඩෝන කියලා එක රස්සය බලන්නෙත්දේ හැබැයි ඉරසේ බැරුවක් කියරට ලෝබයක් ඉන්නේ ධානය සඳහා යම් ආහාරයක් යම් ව්‍යංචනයක් පිළියල කරාද ඒක තමගේ දිවට දැනුනලත් එක ලෝභ සහගත සිතක් වෙන්නේ එතනතියන පරිත්‍යාග සීලිසිත ධය දැඟ වෑංජනය හැද මොකට දන්දින්ට දන්දෙන්ට එතට එතන ලෝබයන්නේ දැෝක එතන එතරන දේශයකුත්නේ ඒක ුඥ්ා භිශංස්කාරයට වැටෙන හැබේ ඕකම ්ඥා අබිශංස්කාරයට වැටනවා. ඒකම අපි යන උත්සවේකට පාටයට ය උත්සවේකට. ඒ උත්සවේකට ගිහිල්ලපී ගන්න ආහාර ය ආහාර ගන්න අයිකාතිශය ප්‍රණීතයි. හොද දක්ෂ සූපවේදිියෙක් කෑම හදරදීන්ඇ ඒක දිවේ තියනකොටම අපට ඇතිවෙන්නේ. බ මොනතරන රසද මේ ආහාරමික කෞුති හැදවී දෙතන මේ නොලෝබය මේ ආහරරි රස්සය අපට දැන් පාට් උත්සවේකට ගිහිල්ලා අපිහෙම අපිට ආහාර ගණඩ බැරුුණන් අපේ ශරීරය ආබාධයක් යම් රෝගයා නිසා හබේ උස්සවෙට අන්ඩමෝන ඥාති නිසා නොගහිඉටත් බැ හැබයි යනවා හැබ ගිය අටට ආහාර ගණඩබේ ආරගණඩබේ ආර ගණඩ බැරියගේ ශරීරය බාධයක් ක්ට සරිමක්කරකෙනවා දවසක් ඉන්ඩ අද දවශ කෑම කණ්ඩපා නැ තෝට මොකද ව දේශයක් වෙනවා රස්සය විඳින්න ආසාවතිය බඩවිඳන්නබේ තරහක් කියෙනවා විින්දන ලෝබයක් කියෙනවා අජව්වා සම්පස ජ්චීතනා අන්න ජීව්වා සම්පස ජාතය ත්‍රනයි තටපුුසල පැත්තරත් හැරෙනවා අකුසල පැත්තටත් හැරෙනවා ම තර පුුණඥාි සංකර පඥාබි සංකර අනිත්තික තමයි කාය සම්පස ජචේතන.කායගෙන සරීරය බාහිර පහන්ස දෙක නිසා චීත කරුණුත්තන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳීමේ සිත. ස්පර්ශය නිසා විඳීම සිත විඳින දේ හඳුන ගන්නවා හඳුනා ගැනීම තුළ සිට බලවත්වවා කාය සම්පස ජ්චේතනා. ද මේකෙත් තියෙනවා ාි සංකාර ාි සංක්ෂකර දෙකත් තින දෙ අපි දන්නවා බෝමලුව ගලගටඉෙල්ලා බෝමල්ලුව ළඟ බැන්ඳගෙන වාඩි වෙල වැලිතලාව වාඩි වෙල අපි ඉන්න බෝමලුව තර බෝධීන් වහන්සේ වාදිීන ද එතන දැනන්න කයට ලැබෙන පහස පිරිිබඳව අපට ලෝබයක් එතන කයට දැන්නවා යම් සුව පහසු බව නමුත් අප ඒක් පිරිබඳව ලෝබයක් එන්නේ වාඩි වෙලාන්න වෙලිතලාව බෝමලුව ඉස්සර බෝධීන් වහන්සේ ඉස්සහ අපි වැඳගෙන ගාත කියන. දෙේතන කයට දැන නොපහසක් ඒ පහස පිළිබඳව ලෝබයක්යන්නේ නෑ ඒක යම්කාරෙ කපාසුතාවයක් වුණ දේශයක්යෙන්න්නේෙත්නේ ඒ වන්දනාවටන හිත එක අපාසුතාවයක් වුණත් දේශයක්යෙන් නෙත්දේ දැන් අපි ඒ අපිගේ මොප්ි වන්දනා ගමන ගිල්ල වඳින් සූදානම්මුණේ වැැදිකර අපි එදාම රෑනව විශ්‍රාම ශාලාවට. විශ්‍රාම ශාලාවට අපපුහම විශ්‍රාම ශාලාවේ නිදාගන්න ඇදක්නේ. දැයට පුරුදු නෑ බිමනිතාාව දැම්මකක්දෙන්නේ. දැන්ෙන ලෝබය දීශේදිකම. අය පහසුවයෙන් පවත්තන්ඩයාට සුදුසු තැනක් නැහැ එතන දේශයේනවා ඇැබයි සුදුසු තැනක් ලැබුණ නංගයටට ඇැදක් ආමෙට්ටක් එම ලැබුණනං එයාට එවා ලෝබයක්. සිද්ධෙකක් විතර අනිත්්‍යක තමයි මනෝස් සම්පසසි ජච්චේ තන මනස බාහිරාරමුණු දෙක නිසා සිතයි. කුණුතුන එකතු කරන්න නිස්්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිතයි. විඳීමේ දද එනම් හඳුනා ගැනීමේ සිතයි හඳුනා ගැනීමේ සිතද එනම් බලවත්වීමේ සිතයි. එතර මනෝ සම්පසජ චේතන ද මේකෙත් තියන පු්ඥා ි සංකාර අප්ඥාබි සංකාර ඒ කොම ද මනසින් අරමුණු කරනවා අපි ජයශ්‍රිමාා බෝධිය අමන තරුුවන්න ලිසය ඒ මනසින් අරම්ඹුණු කරපුරු අන්න ලිත් සෑය හෝ ජය ස්ශ්‍රිමමා බෝධීන් වහන්සේ පිබඳව අපට ලෝබයන්නේ දේශතිීන දේසියකුත්නේ. එේ මනොවිඥානය ලෝබියන් දේශය තොරයිනි. දර මනු සම්පස්සේ මනු සම්පසජ වීදන මනු සම්පසජ සඥ මනු සම්පසජ චීතන එන ගත ලෝබයක්ත් නෑ. එත තියන්නේ කුසල්සිත. ලෝබ දේශය නැත එතන තින ුල්සිත. දැන් අපි අරමුණු කරනවා. ඒ වන්දනාව යනකොට අපට යම් දෙයක් දැක වටිනා දෙයක් අපිට වටිනාදේ ගණ්ඩ බැරිවුණ දැන් ගෙදරැවිල්ල කල්පනා කරනවා යෝ මං අත්තන දීම දක්ක මගේ අතති සල්ලන්නේ තිබ ෑනේ වන්දනාව හිල්ලත්ට මේ දී ගණඩ බැරුුණන් ද එතකොට ොකක්ද තොර මනසින් අරමුණු කරනවා අර දී ගණ්ඩ බැරිවිච්චදී නේතවට එන්නේ දැ ගණඩ බැරිවු නිසා දේශේ ො දේශත් එක්ක පැටල එන සිත අපඥාපි සංකාර ලැබි කියමු යමකිසිදයක් ගන්නවා සඥාවෙන් නැතම් විඳීම් ෑ තොර ඒ වන්දන ගමන ජීල චානිකාව කියලා තමට යම් දෙයක් විඳින්ඩ බැරි වුණා ආශසාධයක් විඳින්ඩගී ආසාධයකුත් බලාපොරොත්තුව නමු තාආස්වායක් විඳින්ට ලැබන නෑ දො ලැබුණ නැත්තාං ඇට මොකක් දෙැතිවෙන සිත දොමනත් සිතා දොමන සිතය අරමුණු කරනවා එත වේදනා අරමුණු කර දෝම නස්ස වේදනවන් අරමුණු කරා මනසිද අනු හදුනගත්ත එයනුව සිත බලවත් වනා එතට ඒ චේතනාව මකත් අප්ඥාබී සංකාරය දෙදරමි ඉන්ද්‍රියන හයම්ම චේතනාහිවත් කර්ම කියන මෙ ස්වභාවයෙන් සකස්සෙනද මෙන්න කර්මය කර්මය හේතු බල සියලු කර්මයන් වුවට හේතුමකද. පඥ්ඥාබි සංකාර පඥ්ඥාබි සංකාර අනිත්්‍යක දෙහාන එකත් සංස්කාරයක්. එයි සසරට රැස්කරප එකක් ඒකත් එනිසා සංස්කාරයක් වන. දිහානය යම්කිසි කනෙ හණඩ පුලාා තැ ප්ඥාබි සංස්කර පින් රැස්සේෙනවා පෞුරැස්සෙන මේ දිහාන කොක්මකක් දෙ කියෙන. දිහාන කියන්නේ සසරට රැස්සෙන ද සසර ගමනට එක හේතුනි. ධහානයක් උපදවාගෙන ඒ දදිහානීම් පිරිහෙන්නේ නැතුව ඒ දිහානය අරමුණ කරලා අවසාන අවස්ථාව දිී යා නවත ප්‍රතිසන්ධිය කතාගන්න ඉතින් නැවත ප්‍රතිසන්දිය කදාගන්නක් කියන සොසර නෙමේ දදාග එ නිසාතම රැස්සෙනවා කියන්නේ ඒක නිසා තමයි රැස්සෙන්නේ එනම් එතුවට පින් රැස්සෙන පෞරැස්සෙන දිහාන රැස්සෙනවා ඔවටිකිව සංස්කාර දෙතොට සංස්කකාට හහිතු මොකද. හතු බදුරජන්ාන්ස දේශනගන ංස්කාර දැනගන්න සංස්කාරගේ හේතු දැනගන්න සංස්කාරයට හේතුමකත් අවිද්‍යාව අවිච්‍යපච්චය සංකාරඇේ සංස්කාර දුක්බවත් දැනගට ඒ දුක්කෙන් සංස්කකාර දුකයිකිවත් කොහොමද පිළිගන්න කොහොමද තේරුන්ගන්න සංකාර පච්චා විඤ්ඥානං ඒ සංස්කාර ඇදද විඤ්ඥානය කරමුණු කරන යම් සංස්කාරයයක් ඇද විඤඥානය කරමුණු කරන ්ඥාභි සංකාරයක් ඇද්ද විඤ්ඥානය විසින් අරමුණු කරනවා අප්ඥාභි සංස්කාරයයක් ඇදද විඤ්ඥානය විසින් අරමුණු කරනවා ්‍යහාන ආරම්මණයක් ඇද්ද අර්මුණු කරනවා විඤ්ඥානයෙන් අරමුණු කරනවා උදැන් එතකොට සංකාරපච්චය විඤ්ඥාණ විඤානපච්චා නාමරූපා. නාමරූපපච්චා සලායතන සලා යතනපච්චා පස්ස. පස්ස පච්චා වේදනා වේදනපච්චා තන්හා තන්නාපච්චා උපාධන උපාධන පච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු උපායාසා සම්බවන්තී. දැතුවට ශාස්්කාර හැදුවනම් දැ මොනද බුක්තිවිඳින්න වෙන්නේ කර්ම හැදුවන ඇයි ජාති දුක්ක ජරාදුක්ක ව්‍යාධි දුක්ක මරණදුක සෝක දුක කනගාටුදු හැඩීමේදු දුක දෝමනස්්‍ය දැන් එත කොට මකද මේ දැතොට සසර යනව කොහම දෙයන්නේ දුක විඳවිදන්නේ යි එන සංස්කාර නිසා දුක් ලැබෙන වදන ලැබෙන එන දුකට හේතුද සංස්කාර දුකලට හේතුව සංස්කාර තොර සංස්කාරයන්ට හේතුවමකත් අවිද්‍යාව අවිද්‍යාවට හේතුූමකක්ද ආශ්‍රව තාාශ්‍රව කියන්නේ මකත් තන්නාවදැ තන්නාවන් දනේද කර්ම කරන්න තෘෂ්ණාව මූලික වෙලා නේද මේ කර්ම කරන්න රැස් කරන් තන්නාව නැත්තන් රැස්වෙනවාද එකතු වෙනවාද ගොඩ ගැහෙනවාද. මේලෝකේ යම් කිසි කෙනෙකුට තෘෂ්නාවන දසාවන දැල්ම නෙද්ද කැමත්ත නෙද ප්‍රියස්ස භාාවය නැද්ද මහනනයව රැස් කරන්නේ ඔවු රැස් කරන්නේ එනං රැස් කරන්න නැත කෝ දුක්ක දෝමනස්සයෙන් කෝ ජාරා ව්‍යාදිි මරණ කායික පීඩක්කෝ මානසික පීඩාකෝ ප්‍රියන්ගෙන් වෙන්වීම්කෝ. අප්‍රියයන්න එක්වීමම්කෝ. කැමති දැ නොලැබීම්කෝ අකමැති දෙවල් ලැබීම්කෝ. එකක්වත් එකක්වත් නෑ. අයි කියන්නේම කද දෙතුවට. එනම් කර්මරස් නොකිරීම තුළ නිවන. කර්මරස් වෙනවද එනත් සොසර. එයි? ැ මුලින් ඉදිද්‍රම විස්තර කළ කර්මරැස් කරලා ඒ සතුට සම්නස විවිධාකාරයෙන් බුක්තිවිදිනා එවගේ මු්ඥා ි සංස්කාර එක මං කිවවෙන ඒත් තම තම කරගන්න ඒ පව්වල ප්‍රමාණය අනුව තමයි ඒ වැස්ස භාවය අනුව තමයි ඒ අනුව සිතේ හැසිරීම තමයි අරාපාය වලත් ඒ වැත්තින අච දීර්ග කාලයක් වර්ෂ නෙමේක තින්නේඒ එක වර්සවලින් කියන්න බෑ තරම්ම අති දීර්ගයි ඒක බුදුරජණන් වන්ස දේශනා කරන්නේ මිනිස්වර්සවලින් ලක්ෂ නමයක් සංජීව නිරයට එක දවසයි මිනිස් වර්සවලින් නම ලක්ෂයක් සංජීව නිරයටක දවසයි ඒන්තියක් මාසය එයින් දොළහ අවුරුද්දයි එඒන් පන්සී අත්තියෙනවත් සංජීව නිරයි තොර මෙහෙෙන් අවුරුදු දෙකෝටි හැත්තා ලක්ෂයක් සංජීව නිරයට මාසය අවදු කෝටිතිස් දෙකයි ලක්ෂ හතලියක් සංජීව නිරයට අවුරුද්දයි. කෝඩිති ලක්ෂ හතලියක් සංජීවනිරයට අවුරුද්දයි. එයින් පන්සිඇත්තිීනවා. ඔන්න පුඥ්ඥාභි ංස්කාරවල විඳින දු අයක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ රැස්කර ළම එක තු කර ලා මේ ගොඩ ගහලා මොකදදමේ සත්‍යයා කරන්නේ. අෞදමක කරන්නේ අපේ කරන්න පුච්චලෙක්නෑ. කරන්න එ පුච්චලෙක්නේ ක්‍රියාවක් තියන්නේ සංස්කාරවල තියනෙ ක්‍රාව ඒ ක්‍රාව ඉපද බිඳෙනකොට විඤ්ඥානය ක්‍රියාවපටන් අරය විඤ්ඥානය ක්‍රියාව ඉපද බිඳෙනකොට ත භවේ ක්‍රියාව පටන් අර වි්ඥානය තොට ශංස්කාරිකයන කර්ම තර කර්ම ඉපද බිඳෙනකොට ප්‍රසන්ධි විඤ්ඥානය උපති භවයක කාම බව රූප බව රූප බව ත භාවයක එනන් චාති ජාතිපච්චා තරා මරණ. එතු එහ රැස්කිරීම තුළ මොන දුරුම කරගත් එන ද සංජිව නිරගත්තුත් බල අප්ඥාබි සංස්කකාරක කියන ර්මතය මොනතර දක්්දතින් කල්පවලින් කියන පුළලන් වර්සවලින් මේ පවනය ගනින්න පුුවන් ගඩන් හදන්න පුළුවන් මොනතරාති දීර්ග කාලයක්ද ඒ නිසා තමයි එනක් තතාගතයන් වන්සේ දේශනාකන තර ුුණඥාබි සංකර ඥාබි සංකර අපි රැස් කරන එකතු කරන ගොඩ ගහන හේතුෝමකත් අවිද්‍යාව අවිද්‍යාවට හේතුවමකත් තන්නාව එ ත චන්දරාජ මන ත ආශ්‍රව ත්‍රාශ්‍රව හෙවත් තන්නහාව හෙවත් චන්දරාගය සමුදයෙන්. එද සස්කාර ගොඩගැහීම කරම ගොඩ ගැහීම තුළ අපට ලැබෙන ප්‍රතිඵලමනව දුක් දුක් ලැබින් යම් කාලයකට අර චාතුර් මහාරාජිකය තාවතින් සේ යාමය එතු සිතේ නිර්මානරාති පරනිර්මිත වසවර්තිකයෙන්. මෙනම දිවිලෝකහැ යමාකාරික ප්‍රතිසන්ධය ගත්තත් එතනතියන්නේ ජාතයේ මරණය අනිවාර්රයමතියනවා. පහලවීම හා එතනනිච්චුතවීමම තියනවා. එබේ ජරාවයාදිනඒ කාලය තුළනෑ ජරාව්‍යයාදී කාලය තුළනෑ ජාතියහා මරණය තියෙන. එනං අපි නිර්වාණ ඔබෝදේ පිණිසලන් දැම්මකද කරන්නඔය. රැස් කරන දස් කරනවාද. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අස්කරන්ඩ කියන. අපි කරන්නේ ප්‍රැස් කරණය. රැස්කෙරුවොත් සසර අස්කෙරුවොත් නිවනය. ි දක්ෂ මොන ත දක්ෂවෙන්න ෝනේ මොවාටද. රැස් කරන්ඩ ද අස්කරන්්ඩ ද. අපි දක්ෂවෙෙන් න අස් කරන දැ ොහම දස්කරන අපි අස්කරන චේතනා කියන එක අපි අයින් කරන ඉවත් කරන බැහර කරනු. සංඥාව කියන එකත් අපි අස් කරන වේදනාව කියනෙ එකත් අස් කරනවා දැ චක්කු සම්පසයා චේතනා කියනොට අපි චේතනා කියන එකත් අයින් කලා අස් සංඥා කියනකත් අස්ර වේදනා කියනකත් අස්කර දැගතු ොට ඉතුරු වෙනවා චක්කු රූපහා චක්කු විඤ්ඥානහා චක්කු සම්පස්ස. අන්න මේ හතර යම් කිසි කෙනෙකුට පුළුවන්න ක්‍රියාහතරක් හැටියට දකිද. ඔතියන්නේ ක්‍රියාහතර දරේ ක්‍රියාහතර ක්‍රියාහතරක් හැටියට දකින්න පුළුවන්න අපි එහෙන අනිතේ වස් කළ. මොනදස්කළ වේදනවස් කළ. සඥවස් කළ. සංස්කාරයවත් චේතනා කර්මාස් කර. කර්ම අස්රාන කර්මශයයි කර්මශයනං උප්පතියක් නෑ ලෑතොර තුනක් අස්කර්ඩුවෙන මොන වේදනාවයි සංඥාවයි චේතනා ඒ ඇහි කනෙනුත් තුනක් අස් කරන්ඩේනවා කාය කනෙක් තුනක් අස් කර්ඩුවෙන එතමයි කාය සම්පස ජවේදනා කාය සම්පස ජසඥා කාය සම්පස ජච්චීතන ඔයතුන් අස්කරන්න එතොට හිතුරන හතරක් එතමයි කන සබ්ද සෝතවිඤ්ඥාන සෝත සම්පස ඒ හතර ක්‍රිය හතරයි අරවත් ක්‍රියාවන් තමයි අපේ ක්‍රියාවන් අස්කර එ මේ හතර හමත් තිනගෙනනවන්න ේ රහතන් වන්සට ති. මකත් රාත වවාසට කනත්තියන සබ්දහිනනේ. හැබැයි ස්රාතන් වවාසට ක්‍රියාවක්. අපට කනකයි සබ්දෙකුයි. රාතන් වවාසට කනකුත්නෑ සබ් දෙකුත්නෑ ඒන ස්්‍රරාතන් වවාසේ සිතේ නෑ. ශරීරය තියනක්න ඇැබ සිතේ නෑ කනක් කියන ඒ දකින්නේ ක්‍රියාව සිතින් දකිනෙ ක්‍රියාව එතු වඩ දකිනවාඒ සබ්දය නිසා සිතේ ක්‍රියාව. බ්දනි සිතේ ස්පර්ශය ක්‍රියාවද කින ච්චරයි එතනගේ ට එතිනිට කිසිම් දෙයක්මන නාසිේතේන ක්‍රියාහතරක්ද කින නාසේ ක්‍රියාවදකින ගන්දයේ ක්‍රියාවදාකි නෝඒ දෙකනනි සහට ගන්න සිතේ ක්‍රියාවදකින ස්පර්සය ක්‍රියාවදකිනෝ අනරාතන්වාසිට දිවේ කියාවදකින රසේ ක්‍රියාවද කි න විඤ්ඥානය ක්‍රියාවදකිනවා ජිව සම්පස්සයේ ක්‍රියාවදාකින වේදන වස්කල්ල සඥාවස්කල්ල සංස්කාරය නස්කල්ල චේතන අස්කල්ල කර්මස්කල් තර කර්මශය කාය සම්ප දකාය සම්පස් රාතන් වහන්සේ රාතන් වහන්සට කය ක්‍රියාවක් විතරයි ඇයි සතමාතාතුන්ගේ ක්‍රියාවක් බාහිර පහස ක්‍රියාවක් විතරයි දෙක නිසා හැදෙන සිත ක්‍රියාවක් විතර කරුණත එකතුක නිස්්පර්ශය ක්‍රියාවක් විතරයි. ප්‍රාතන් වහන්සට වේදනව රාත වශස කල්ල සඥඥවස් කල්ලා සංස්කාරය නස්කොල්ල කර්මණය මන සම්පස්ස. රාතන් වවාසට සිතක් තියෙන. ඇැබයි ක්‍රියාවක් දකින්නේ. සිතත් තියන ක්‍රියාවදදකිින් සිතත් තියෙනවා කියලා ගන්නන්නේ සිතේ ක්‍රියාව දකින. ඒකන් ගන්න අරමුණෝල ක්‍රියාව දකිනවා. එඒ දෙක නිසාහට ගන්න මනෝ විඤ්ඥානී ක්‍රියාවදාකි න මනු සම්පස්සේ ක්‍රියාවදකනවා. මනෝ සම්පසිජ වේදනාවශකල්ල තියෙනවා මනුසම්පසජ සංඥාවස් කල්ල තියෙන මනු සම්පසජ චේතන අස්කල්ලති. අ අපි රැස් කරනවා. රැස්කොළොත් සසර අස්කොළොත් නිවන හොදයි ධර්මශේ සනාවාපසන් කරන මෙම උතුම් ධර්මදේශනය ප්‍රඥ නා අරිකාවතුලින් විකාශනය කිරීම සඳහා. ඉවත් පින් මහත්මියයක් විසින්. සද ද ර ති ආරමුණ ගෞරවනි ධර්ම දේශකයැන් වහන්සේටන දුක් නරෝග ීකව සම්පත්්‍ර බේවා MDDC රිද සමහතා කොලේරක් කලු ගම්පිටිය මහත්ම හරමමානි සාරියදා සමහතා සයිමන් හිට්ටිය ආරච්ච මහතා විමලා ජය තිරක මහම ඇලිස් ප්‍රේමවතිී මහත්මියයන දෙමවපයන් වහන්සේ ලාටමෝතුම් ධර්ම ද ශ නාමය ප න කුසල්. නිර්වාණ වබෝධය සාක්ෂාත්වීම පිි හේතුවාසනාවේවා එමෙන්ම සංසාරගත පින් බල පුොරත්වන ඥාති හිතමිත්‍ර අදීන්ට මේ පුුණ්ඥකු සල්ල අනුමෝදන්ේවා කර ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව න්‍යයාකාරරිිටු ඒවා කියන මයි ත්‍රීසාහගත සිතිින් පුඤ්ඥානු මෝදනා සිද්ධ කරනවා. තිරැස් කරගතනන් තප්‍රමාණ පුුණි ශක්තිය ඉතිං නාම්නම් සඳහනන් කරන්න නැහැ. හන ොතේ පරල්ලොග ඥාති න ත ප්‍රමාණ ඉන්නවා. මිත්‍ර මේ ධර්ම දෙශන සද දායකතය ගත්තේ ීරද නම පරලො සැතතිය ඥාති කවරුුව ත් නම් පින් බලා ප රොත් මේ උතුන් පනිිසාක්ති න මෝදන්වීමෙන් සුවපත්තයවා. එඒ සෑම කෙනෙක් මුතුම් ූ නිවනින් ම සැන සෙත්වා කියලා. ඉදම්මී ඥාති නංහෝතු සුකතා හොන්තු ඥාතිය. ධම් ඥාතිී නං හතු සುகிතා ಹොන්තු ඥාತෝ ධම්මේඥාතින හෝතු සುகிතා හොන්තු ඥාತෝ දෙවියන්ට පින්දෙමු ආකාසට්ඨා ചබും මට්టාදීවානාග මहि್ತිකා ഞഞන්ත අනෝ ചරරක් අන්තුළോ කසාසන ආකාසට්ట ചබം මට්టදීවානාග මහිද್ತික പഞഞන්තං අනුമෝදිිತවා ചරන්රක්කන්තුು දේශන ආකාසට්ටා ජබුම් මට්ටා දේවානාගාමයි පං්ඥන්තන් අනු මෝදිිත්තා චිරන් රක්කන්තුමන් පරන්තිී රැස්කරගත්තන තප්‍රමාණ පුුණි ශක්තියෙන් ඔබප සැම දෙනාටම නිර්වාණවබෝධය පිණිස මහේතුව ආසනාවේවා කරහිතාගෙන සාදුඛ්‍යන. සෑම දෙෙනට මාසිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නික්්චංවතාපචායිනෝ චත්තා රෝධම්මාාවඩ් ඩන්තිී, ආයුුවන්නෝ සුකංබල ආයුරවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්හිමේ වෙත අතෝනි්භාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතුූ සෑම්දිනාටම තෙරුවන් සරණයි මෝහක්හයෝ නිප්පානන්